ඒ වගේම තමුන්නාන්සල දන්නවා මම යන සෑම පළාතකම ඒ අයත් සමග සාකච්ඡා කතා කරාම ඒ සෑම කෙනෙක්ම කියන්නේ මුලදී අපේ රට බේරලා දෙන්න අපේ රටේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියන සෑම තැනකම අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා මේ රටට සාමය ගෙනාවා ස්ථාවරත්වය ගෙනාවා මේ රට සංවර්ධනය කරන්නට සංචාරකයන් ගලා එන්නට ආයෝජකයන් පිටරට ආයෝජකයන් එන්නට දේශීය ආයෝජකයන් විශාල ලෙස ආයෝජන කරනවා මුන්නාන්සල දන්නවා කොළඹ නගරයට ගියාම ඒ දකින්න සියලුම ආයෝජන අපේ කාලේ ගෙනාපුවා නගර සංවර්ධනයට මේකට අවශ්‍ය ස්ථාවරත්වයේ සාමය අපි ගෙනාවා එකිනෙකා අතර අවිශ්වාසයක් නැතුව ජීවත් වුණා අපි එදා ඒ ත්‍රස්තවාදයේ පරාජය කළාට පස්සේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට අවශ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා තිබුණා නමුත් ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණේ නැති මේ රජය අමාත්‍ය මණ්ඩලය එදා විදේශීය බලවේගවලට ඒ මතවලට යට වුණු ඇමතිවරු ඉන්න මේ ඇමති මණ්ඩලය ඒ වගේම මානුෂික මෙහෙයුමට රණවිරුවන්ට විරුද්ධ වුණු රාජ්‍ය නොවන ආයතනවලට බලපෑම් වලට යට වුණු ඇමතිවරු ඉන්න මේ අමාත්‍ය මණ්ඩලය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කරේ නැහැ ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එහෙනම් තමයි අපි අර යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම නැති වුණා. අපි විශේෂ ඒකකයක් හදලා තිබුණා අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්න. ඉතින් තමයි අපේ කාලය තුල කිසිම සිද්ධියක් ඇති නොවුනේ. අපි නිලධාරීන්ව විශේෂයෙන් මේවට පුහුණු කරා. මේ රජය ආවට පස්සේ නිලධාරීන්ව යවුවා වෙන තනතුරු වලට. අපි ආරක්ෂක සැලැස්ම කැඩලා දැම්මා. ඒකින්ද තමයි අපේ බුද්ධි අංශ වලට තිබුණු බලය නැති කරා. බුද්ධි අංශ නිලධාරීන්ට අභූත චෝදනා කරලා ඒ අයව හිරගෙවල් වලට දැම්මා. අපේ කාලේ පොලිසිය තිබුණා හොඳ ආයතන TID ත්‍රස්ත මර්ධන කොට්ටාශය ඒකකේ CID අපරාධ පරීක්ෂණ ඒකකය මේවා එදා අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදීන් පසුපස එලවන්න. නමුත් මේ රජය ආවට පස්සේ ඒ අයගේ නිලධාරීන් කීප දෙනෙක් තමාගෙන මේවට දේශපාලන විරුද්ධවාදීන් පසුපස එලවන්නටයි මේ අය පාවිච්චි කරේ. ත්‍රස්තවාදීන් පිටිපස නෙවෙයි. මෙන්න මේ හින්දා තමයි නැවතත් ඔය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වගේ සිද්ධි නැති වුණේ. මේ නිසා අද හැම ප්‍රදේශයකම අද විවිධ ඝන කොටස් අතර අවිශ්වාසය අද හැම කෙනෙක්ම බියෙන් ජීවත් වෙන්නේ. පල්ලියකට යන්න බයයි, කෝවිලකට යන්න බයයි, පන්සලකට යන්න බයයි. සැකෙන් ජීවත් වෙන්නේ. මෙන්න මේ හින්දා තමයි අපි යන හැමතැනම ජනතාව ඉල්ලන්නේ ආරක්ෂිත රටක්. අපි අදා ලබා දුන්නු ආරක්ෂිත රට අපිට පමණයි මේ ආරක්ෂිත රට තමුන්නාන්සලට ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. අපි අපේ රජයක් යටතේ නැවතත් මේ ආරක්ෂිත වැඩපිළිවෙළ යොදලා රණවිනුවන්ගේ අභිමානය මානසිකත්වය ඉහළට අරගෙන ඒ අයට නැවතත් මේ වගේ නඩුවලට පැටලෙන්නේ නැති වෙන විදිහේ නීති මාර්ගයෙන් වුණ ආරක්ෂා කරලා මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සලාට ස්ථිරවම මම කියනවා. නැවතත් මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදයක් එන්නට ඉඩ තියන්නේ නැtei කියන එක මම සාතික කරනවා. අපිට ජනතාව අතර අවිශ්වාසයක් නැතුව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් අපි හදනවා. එහරා තමයි මේ රට සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. කෘෂි කර්මාන්තය දියුණු කරන්න හෝ වැවිලි කර්මාන්තය දියුණු කරන්නට සංචාරක ශේෂ්ත්‍රය ඉතාමත්ම වැදගත්. අපි මිලියන 7ක සංචාරකයන් ගෙන්න ගන්නට බලාපොරොත්තු වෙනවා. බිලියන 10ක ආර්ථිකයක් ඇති කරන්නට අද ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් සෑම රටකම විශාල මධ්‍යම පන්තියක් ඇති වෙලා තියෙනවා මේ ඒ රටවල් වල සංවර්ධනයත් සමග. මෙන්න මේ අය තමයි සංචාරකයන් හැටියට රටින් රටට යන්නේ. රජය මැදිහත් වෙලා අපේ රට මේ රටවල් වල ප්‍රචාරය කරලා අපි වැඩි ඒ අලුත් රටවල් වලින් සංචාරකයන් අපේ රටට ගෙන්න ගන්නට ඕන. ආගමන විගමන පහසු කරන්නට ඕනේ. මේම කරාම රජය මේ විදිහට මැදිහත් වෙලා උනාම පෞද්ගලික අංශය ඕනෑතරම් ආයෝජනය කරයි සංචාරක ශේෂ්ත්‍රේ. එයාට අවස්ථාවන් ලැබෙනවා, ආදායම වැඩි වෙනවා, ව්‍යාපාර වැඩි වෙනවා. එහරහා රැකියාවන් උත්පාදනය වෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්නේ බුද්ධිමතුන්. අපි තරුණයන් බුද්ධිමත්. මොකද අවාසනාවකට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබුණු නිසා ඔවුන් අද අතරමං වෙලා ඉන්නවා. අපි දීර්ඝකාලීන සහ කෙටිකාලීන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්නට විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දේ ඉඳලාම යොදනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ලෝක ආර්ථිකයේ දියුණුවත් එක්ක තාක්ෂණය අංශෙන් තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේවායින් විශාල රැකියාවන් නිෂ්පාදනය කරන්නට පුළුවන්. විශාල විදේශ විනිමයක් ගෙන එන්නට පුළුවන්. හැබැයි අපිට ඒට පුහුණු වලත් ශ්‍රම බලකායක් අවශ්‍යයි. අපිට කලා අංශයෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා මාස 6ක අවුරුද්දක කෙටි කාලයක් ඇතුළත මේ තොරතුරු තාක්ෂණයට පුහුණු කරන්නට පුළුවන්. වෙන රටවල ඒක කරනවා. ඉන්දියාවේ විශාල වශයෙන් කරනවා. අපි අන්න ඒක තමයි කරන්නට ඕන. පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකතුව මේ තරුණයන්ට ඒ අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. අපි විශේෂයෙන්ම අද ලක්ෂ 2ක තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. නමුත් 30000 විශ්වවිද්‍යාලයට යන්නේ. අනිත් අය අතරමං වෙනවා. මේ අපේ අනාගතය. මේක හොඳ දෙයක් නෙවෙයි. අපි මගේ පළවෙනි අවුරුද්දෙම මම මේ උසස් පෙළ සමත් වෙන සියලු දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථාවක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. මේවා ප්‍රායෝගික දේවල්. සමහර අය කොහොමද කරන්නේ කියලා. අපි එදා යුද්ධය කරන්නට කෙටි කාලයක් තුන ලක්ෂ 3කින් හමුදාව වැඩි කරා. සමහර අය කිව්වා කරන්න බෑ කියලා. ලක්ෂ 3කින් හැම මාසෙම අපි 8000ක් හමුදාවල් වලට බඳව ගත්තා. පුහුණු කරා. මේවා පුළුවන්. මේවා ප්‍රායෝගික වැඩ. බයි නායකත්වයක් කැපවීමක් අවශ්‍යයි මේවා කරන්නට. අපි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා. නව විශ්වවිද්‍යාල ඇති කළා. ආචාර්ය මණ්ඩල බඳවගෙන එපමණක් නෙවෙයි තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි දේවල් කලා අංශයට පවා ඒ පාඨමාලාවල් වලට ඇතුළත් කළා. මේ කාර්ය ගුණාත්මක අධ්‍යාපනය තරුණ තරුණයන් වෙතින් ලබා දෙනවා. ඉතින් තමුන්නාන්සේලා අපි ජයෝ අභියෝග බාරගෙන අභියෝග ජයගත් කණ්ඩායමක්. මට දුන්න සෑම වගකීමක්ම මම 100% ඉටු කළා තිබෙනවා. ආරක්ෂක ලේකම් හැටියට හෝ වේවා, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් හෝ වේවා, අවුරුදු 20ක හමුදා සේවයේදී හෝ වේවා, මට දීපු වගකීම් සියල්ලක්ම මම ඉටු කළා තිබෙනවා. එනිසා මා කෙරෙහි තමුන්නාන්සේලා විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුයකම තමුන්නාන්සේලා ඉටු කරන්න. මගේ යුතුයකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් නැවතත් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන සාතිකය දෙමින් මේ බිංගිරිය ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොහොට්ටුවට ජය වේවායි ප්‍රාථමින් තමුන්නාන්සලාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ